අප්‍රිකාව රටක් තියෙනවා ඇංගෝලාව කියලා. මේ ඇංගෝලාව කියන රටේ තියෙනවා අවුරුදු 30ක යුද්ධයක්. ඒ අවුරුදු 30ේ යුද්ධයෙන් පස්සේ මේ ඇංගෝලාවේ සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් බොහොම අඩපණ තත්ත්වයකට සියලු දේවල් යුද්ධෙට පෑදන් වෙලා ඊට පස්සේ ඔන්න චීන එනවා මේ රටට උදව් උපකාර කරන්න. ඇවිල්ලා කියනවා අපි ඕගොල්ලන්ට ණය දෙන්නම් වැඩ පටන් ගන්න. 100ට 8ේ පොලියට අපි ණය දෙන්නම් ඕගොල්ලෝ වැඩ පටන් ගන්න. ඒ අනුව වැඩ පටන් ගන්නවා. අධිවේගී මාර්ග හදනවා, රඟහලවල් හදනවා, විවිධ නිවාස සංකීර්ණ නිවාස 200,000කට වැඩි නිවාස සංකීර්ණ හදනවා. මේ විදිහට මහා දැවැන්ත අනිත් අයට පේන්න පටන් ගත්ත දෙයියනේ මේ රට පුදුම විදිහට නැගිටිනවනේ යුද්ධකින් පස්සේ 30 අවුරුදු යුද්ධකින් පස්සේ මාර විදිහට නැගිටිනවනේ මිනිස්සු හොඳ දේශපාලන නායකත්වයක් ලැබිලානේ. ඊට පස්සේ වුණා දැන් මේ ණයට වැඩේ කරන විත්තිය බොහෝ අය දැනගෙන හිටියේ නැහැ. වැඩේ ඉවර වෙලා ඊට පස්සේ ණයක් දුන්නයින් පස්සේ ණය ඉල්ලන් දෙනවනේ දෙන්න නැත්නම්. ඊට පස්සේ ඇවිල්ලා ණය ඉල්ලනෝ චීනේ. ණය ඉල්ලන වෙලාවේ දෙන්න ණය නැහැ. ණය සල්ලි නැහැ දෙන්න. ඒ පාර කියනවා අපිට සහනයක් දෙන්න. හරි අපි ඔබට ණය සහනයක් දෙන්නම්. එහෙමනම් ඔබලගේ අගනගරෙන් අපට අක්කර 1000ක් ඕන. ඊට පස්සේ අක්කර 1000ක් වුන් ගත්තා. ඊට පස්සේ දෙවනි ණය වාරිකේ ගන්නෙනවා ආපහු පාරක් අපිට අධිවේගී මාර්ග පාඩුයි රඟහලවල් පාඩුයි නිවාස සංකීර්ණයෙන් මිනිසු ඒවා මිලදී අරගෙන නැහැ දැන් අපි මොකද කරන්නේ හරි අපි ඔබලට තව සහනයක් දෙන්නම් අපට තව අක්කර 1000ක් අගනගරෙන් දෙන්න අක්කර 2000ක් ඒ විදිහට ගත්තා ඊට පස්සේ ආපහු වෙනවා තුන්වෙනි වතාවේ ණය සහනෙට ඒ වෙලාවේදී ආපහු පාරක් කියනවා අපට දෙන්න අමාරුයි. එහෙනම් රාජ්‍ය තාන්ත්‍රිකව අපේ කඳ උරට ඉඳගෙන ඔබලා අත උස්සන්න ඕන අපිත් එක්ක. ඊට පස්සේ රාජ්‍ය තාන්ත්‍රිකව ඔවුන් ඒ தත්ත්වයට පත් වෙනවා. මෙන්න මේ රටේ ඉරණම ක්‍රමානුකූලව අපි අත්විඳිමින් නැද්ද කියලා හිතන්නට සිද්ධ වෙලා තියෙනවා. අපිත් දැන් ඒ සියලු දේවල් වලින් ගිනි කන වැටිලා අපි හොඳ සොඳුරු අධිවේගී මාර්ගවල ගමන් කරනවා ගුවන්තොට පොළවල් තියෙනවා වරායවල් තියෙනවා පාරවල් හැදෙනවා ගොඩනැගිලි හැදෙනවා චීන ලංකාවටත් ඇවිල්ලා ඔය වැඩේම කරලා අපිට පළවෙනි ණය සහනේ ඉල්ලුවා ණය සහනේ විදියට එහෙමනම් දෙන්න සිද්ධ වුණා ගෝල් පේස් පිටරණියේ සැන්විල්ලා සමාගමට මෙන්න මේ කොටස ඕන බණ්ඩාරනායක පිළිරුවත් එක්ක අපට ඒ කොටස ඔවුන්ට දෙන්න සිද්ධ වුණා. ඒ ණය ගැනීමේ ප්‍රතිඵල. දෙවනි ණය සහනය ඔවුන් ඉල්ලනවා ලංකාවේ මුහුදු සීමාවේ චීනයට මාළු මරන්න අවසර. ඒ අනුව චීනයට මාළු මරන්න අවසර දෙනවා. දැන් ලංකාවේ මාළු හැදෙන්නේ අපි හිතනවා අපේ මේ ආසියාවේ තියෙන ඉන්දියානු තඩාගය තුල මාළු හැදෙන්නේ අපේ මේ මහවැලි කැලණි වලවේ ආදී ගංගා ටික නිසා කියලා. ඒවට ඉන්දියාව කියන්නේ දිය පහරවල් කියලා. එතකොට ඉන්දියාව ඉදලා කිලෝමීටර 15 තරම් විශාල ගංගාවල් වැටෙනවා. එවැනි අපේ වගේ පොඩි ගංගාවල් දසදහස් ගාණක් ඉන්දියාව ඉදලා වැටෙනවා මේ මුහුදු සීමාවට. ඒක ඇතුලේ ඒ හැදෙන මාළු මාළුන්ට දේශ සීමා නැති නිසා මාළු ඉතින් අපේ පැත්තටත් එනවා අපිත් එක්කත් ඉන්නවා හැබැයි අපේ මාළු ටික චීනය ඇවිල්ලා මරාගෙන යනවා එතකොට ධාරිතාවේ ඉංජින් ධාරිතාව 1000කට වැඩි නැවු 12ක් තරම් මේ මුහුදු සීමාවේ මේ දේශනේ අනුව මාළු මරනවා එතකොට දැන් ඔන්න මුහුදෙන් අපි ඒ ටික ඒගොල්ලන්ට දුන්නා ඊළඟට තුන්වෙනි ණය සහනය වෙනුවෙන් අපිට කියනවා ඔබලත් රාජ්‍ය තාන්ත්‍රිකව අපේ කඳවුරේ ඉඳගෙන අත උස්සන්න ඕන ඒකත් කොන්දේසියක් හතරවෙනි ණය සහනය පෝප් සිටි ව්‍යාපෘතිය අක්කර 500ක භූමියක් චීනයට තුනෙන් එකක් සින්නක් කර දෙනවා ඊට පස්සේ 99 අවුරුදු බද්දට තව කොටසක් දෙනවා අක්කර 500ට අඩු කුඩා රාජ්‍යයක් තියෙනවා
වතිකාන වගේ රාජ්‍යයන් පවා තියෙනවා. එතකොට මේ අක්කර 500 පාලනය අනාගතේ කුමන සීමාවක තියේවිද කියන එක පිළිබඳව අපට පැහැදිලි අවබෝධයක් තියෙනවාද කියලා ටිකක් හිතන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඊළඟට තවත් භයානක දෙයක් සිද්ධ වෙනවා. ඒක පස්වෙනි ණය සහනය වෙන්නට පුළුවන්. ත්‍රිකුණා මලයේ ඉල්ලනවා යුද ගුවන් යාන අංගනයක් තනන්න චීනය. දැන් ගුරුත්වාකර්ෂණය අඩුම රටක් තමයි ලංකාව. ඒකෙන් අඩුම කලාපයේ තියෙන ත්‍රිකුණා මලය. එතකොට මිසයිල් එකක් ටක්කෙටම යවන්න පුළුවන් ඉතාමත්ම සුරක්ෂිත යුද කලාපයක් යුද ආවරණ කලාපයක් විදිහට තමයි ත්‍රිකුණා මලය හඳුන්වන්නේ. නිසා ත්‍රිකුණා මල වරායට හැමෝම ඇහැගහගෙන ඉන්නේ ත්‍රිකුණා මල කලාපයට. ඒ ප්‍රදේශයේ යුද ගුවන් යාන අංගනයක් ඉදිකරන්න චීනයට අවසර දෙනවා. ඊට පස්සේ වෙච්ච ඒවා 6 වෙනි 7 වෙනි ණය වාරික පිළිබඳවත් ඔබලාට පැහැදිලි ඇති. දැන් අපි මේ වෙනකොට වරාය දීලා තියෙනවා නේද? ඊට සමගාමීව තව අක්කර දහස් ගාණක් දීලා තියෙනවා. ඔය එක